පින්තෝතුනි අයිබෝවන් 2022 අවුරුද්දේ අන්තිම දවස දෙසැම්බර් 31 අපි ඔබට ආරාධනාවක් කරනවා අද දවසේදී අපේ ගෙවත්තත් එක්ක ඔබ එකතු වෙලා ඉද්දී ඔබට පුළුවන් මේ අවුරුද්ද කාල සීමාව තුළ ඔබේ ගෙවත්ත තුළ ඇති වුණු වෙනස්කම් ගැන බොහෝ දේවල් කතා බහ කරන්න යන්න ගෙවත්තට අවුරුද්ද පටන් ගද්දී ඔබේ ගෙවත්තයි දැන් ගෙවත්තයි සංසන්දනය කරලා බලන්න මන් දන්නවා ඔබට දැනෙන සතුට වචනවලට අපිට එකතු කරන්න බෑ. එද ඒ වගේම තමයි අපේ ගෙවත්තෙත් ලොකු වෙනස්කම් ගණනාවක් මේ කාල සීමාව තුල සිද්ධ වුණා. ජයමග සංවිධානයේ ඒ වගේම ජයමග පුනරුදය යටතේ කෘෂි පුනරුද ව්‍යාපෘතියක් විදිහට කොහොමද ඔබේ ගෙවත්ත ඔබේ නිවසේ ආර්ථිකයට ශක්තියක් වෙන විදිහට සකස් කරගන්නේ? ඒකට අවශ්‍ය කරන දැනුම අපි ඔබට හැමදාම ලබා දුන්නා. එහෙනම් අද වැඩසටහන ආරම්භයේදීම අපි සූදානම් අපේ ගෙවත්තේ මේ වෙද්දී අත් වෙලා තියෙන ප්‍රගතිය ගැන මේ වෙද්දී අපේ ගෙවත්තේ තියෙන සුන්දරත්වය ඔබට පළමුවෙන්ම සමීප කරන්න. විශ්වාස කරනවා ඔබේ ගෙවත්තත් මේ වගේම අපූර්ව විදිහට නිර්මාණය වෙලා ඇති කියලා. එහෙම නේද සුභාෂ් මහත්තයා? පැහැදිලිවම චිත්‍රාංග. විශේෂයෙන්ම අවුරුද්දක් අවසානය සහ නව අවුරුද්දක් එනවා කියන්නේ අපේ අරමුණු ඔස්සේ එහෙම නැත්නම් අපේ ඉලක්ක ඔස්සේ යන්න තියෙන හොඳම වෙලාව. එතකොට වර්ෂ අවසාන වෙනකොට අර කලින් දැක්ක වගේ විවිධ අභියෝග හමු වෙ අපි වගා කරපු හැටි විවිධ හිතවතුන්ගේ විවිධ ඉල්ලීම් වලට අපි කොහොමද ඒ ඉල්ලීම් සනසවන්නේ ඒ ඉල්ලීම් වලට ප්‍රතිචාර දක්ව හැටි මම හිතන්නේ කදිමට මේ මාස කීපය තුල අපි දැක්කා දැන්ට. එතකොට 31 වෙනිදා ඉඳන් පළවෙනිද වෙනකොට කාලය ගත වුණාට මානසික වෙන අරමුණු ගැනීම මම හිතන්නේ පුනරුදයේ මේ අරමුණු ඔස්සේ හඹා යන කෙනෙකුට වැදගත් වෙනවා. අපි ආර්ථික වශයෙන් අභියෝගාත්මක වෙලාවක් එහෙම නැත්නම් අපි ආර්ථික වශයෙන් ගැටලුකාරී වෙලාවක් කියන එකේ අරමුණ බිඳ දාන්න තියෙන හොඳම වෙලාව ගෙවත් වගාවත් එක්ක එකතු වෙන්න 31 වෙනිදා වෙනකන් තිබුණා නම් තව කෙනෙකුට මේක කරගන්න බැරි වෙලා දැන් ආරාධනා කරමු පළවෙනිදා ඉඳන් නැවත වතාවක් අපේ කණ්ඩායමත් එක්ක එකතු වෙන්න. බලන්න චිත්‍රාංග මේවා තියෙන සුන්දරත්වය. අපි කතා කර අඩුම ඉඩ කඩ තියෙන කෙනෙකුට මේවා කිසිවක් කරගන්න බැරි කෙනෙකුට. අද බලන්න අද මේ නිවිති කොළ කීපයක් අද මං හිතන්නේ අපේ සුප් එකකටනේ කොටකොල කල කීපයක් කඩා ගන්න පුළුවන්. කංකුන් දලු තියෙනවා, රාබු පැල කීපයක් නෝකෝල් තියෙනවා, මේ පැත්තෙන් කොටකොල තියෙනවා. මේක වර්ධනය වෙලා මේ කිරිහඳ ගහ බලන්න අපූර්වට හැදිලා තියෙන හැටි. මේවා සාමාන්‍යයෙන් ගම්වලවත් නැති වෙන තත්වයකට පත්වෙච්ච දේවල්. ඒතර අපිට මේ දේ මේ දැනුම. එතකොට මේවෙන් ගත්ත සංකල්ප මං හිතන්නේ ඔබට ඔබේ ගෙවතු වගාවට බොහොම ආශිර්වාදයක් වෙයි. එහෙනම් අපි වඩා වැදගත් වෙන්නේ මේ විදිහට චිත්‍රාංග මේ තින සුන්දරත්වයේ මේ අවුරුද්දේ කොහොමද කියලා අපි බලාගෙන යන්නේ. අපි දැන් තීන නිර්මාණ දිහා බලාගෙන ගියත් මං හිතන්නේ බොහොම පැහැදිලි වෙයි වගා පිරමීඩය. එහෙම නැත්නම් අපේ ජංගම වගා කුළුණ. ඔව්. මේවැ ලැබපු මේ ප්‍රගතිය මේ අවුරුද්දේ මේ කෙටි කාලයටනේ මේ නව අවුරුද්දේ නවවුරුද්ද අපිට යන්න පුළුවන් නම් තවත් මෙවැනි වගා කුළුණු රාශියක් තවත් මෙවැනි වගා පිරමීඩ රාශියකට අපිට යන්න පුළුවන් නම් මේක තමයි රටේ පුනරුදය. මේ බලන්නකෝ සැල්දිරිග හැදිලා තියෙන අපූරුව. අපි કૃත්‍රිම රසකාරක හොය හොය કૃත්‍රිම වර්ණකාරක හොය හොය පුංචි දූල පුතාලට કૃත්‍රිම රස වලින් පිරින පිරිනමනවා අපි ඇත්තටම තෑගි දෙනවා. හැබැයි මේ ස්වභාවික රස කුළුබඩු ඔබේ ආහාර රස ගන්න දේවල් ගොටුකොල උයන ඒ වගේම වෙනත් අපි අපි මතකනේ ගොළු බෙළු හානියාව මේ පැත්තට බලන චිත්‍රාංග තියෙන අපූර්වය. ඒතර මේ ඔක්කොම දිහා බැලුවාම අපේ හිතවතුන්ට ගන්න ගොඩක් දේවල් තියෙනවා. අපත ගිය උලුකැට වගා රාමු සැකසීම වගා පිරමිඩ සැකසීම මේ බලන්න ගෝව දම්පාටයි රාමු පැල ටික අපූර්වට හැදිලා තියෙන ආකාරය මේවා හදනකොට කුණු වෙන හැටි මේවට දලඹු වෙන හැටි මෙන්න මිරිස්සල මල් කරල් ඇවිල්ලානේ. ඔව්. මේක තමයි ගෙවත් එක තියෙන වින්දනීය බව. එතකොට 31 වෙනිදා ගිය අවුරුද්ද නම් මේ අවුරුද්ද කියලා හිතුවොත්
පළවෙනිද කියන්නේ නැවුම් බලාපොරොත්තුවක් මෙන්න නැවුම් බලාපොරොත්තුව ඔබට ගොන්නක් තියෙනවා මේක විටක වගා පිරමීඩයකින් එළියට වගා රාමුවකින් එයි වගා කුළුණකින් එයි වගා පාත්තියකින් එයි මේක තමයි මං හිතන්නේ 30කෙන්ද තෙන්න දින හොඳම පාණිවිඩ අපේ හිතවතුන්ට මේ අවුරුද්ද අරමුණක් කරගෙන ඉදිරියට යමු සතියේ එක විවේකී දවසක් තෝරගන්න තෝරගෙන අපි මේ කියපු දේවල් එකින් එක අත්හදා බලන්න ඊට පස්සේ ඔබට පුළුවන් ගෙවත්ත ඔබේ ජීවිතය බවට පත් කරගන්න අපේ සුභාෂ් මහත්තයා ඔබට මේ දක්වා කියපු කරුණු කාරණා විදිහට ලස්සනට ගලප ගන්න පුළුවන් හිතවතුනේ ඔබට මතක ඇති අපි කරා මේ ටයර් වලින් අපූරු නිර්මාණ කිහිපයක් විශේෂයෙන්ම වැස්ස කාලෙට යට වෙනවා නම් ඔබේ ගෙවත්ත ඒක කල්පනාකරණය කරගන්න හොඳ ආදේශකයක් තමයි අපි මේ පසුගිය කාලේ ඔබට කියලා දුන්නේ සුභාෂ් මහත්තයා ඔව් අපි මේකත් මතක් කරගෙන ඔව් අද අපි කරන්න යන්නේ ඒ වගේම තව වැඩක් අපි එතනට පොඩි අදහසක් ගොඩනගා ගමු ඔව් චිත්‍රාංග මත්තම ඔබට මතකයි අපි කතා කරා අපේ ටයර් එකක් මේ දුර්වල ජල වාහනයක් විතරම දුර්වල ජල වාහන මට්ටමක් තියෙන තැනක වගාවට තියෙන අභියෝගය වැඩි අපිට සාර්ථක වෙච්ච තැන් අසාර්ථක වෙච්ච තැන් ගිවත්‍ය අඳුනා ගැනීම තුලින්නේ අපි මේ ගමන හදාගන්නේ අපිට මෙතන කිසිවක් කරගන්න බැරි වෙනකොට අපි නිර්මාණාත්මක ප්‍රවේශයක් දුන්නේ චිත්‍රාංග ඔබට මතකයි අපි කියනවා මෙතන දැන් තියෙන්නේ මෙතන වතුර ඉනුවට මෙතන වතුර උනන්නේ නැහැ චිත්‍රාංග මේක අපි කියනවා ශේෂ්ත්‍රේ ධාරිතාව ෆීල් කැපැසිටි මට්ටමේ ජලය රඳවා ගන්න කරපු උපක්‍රමයක් මෙතන වතුර රැඳුනට දැන් මේ උසත් එක වතුර රඳාගන්නේ නැහැ දැන් භෝග වෙනවා දැන් භෝගේ අස්වැන්නක් ලැබෙනවා දැන් ගෝව හැදෙනවා කංකුම් හැදෙනවා එහා පැත්තේ ගොටුකොළ ධාර හැදෙනවා දැන් ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ඒතර මේ අපත යන ටයර් මේවට ලොකු වියදමක් නොකර නිර්මාණයක් කරගත්ත ආකාරය මේක තවදුරටත් අලංකාර වෙනවා චිත්‍රාංග පොඩ්ඩක් අපි ඉවසගෙන ඉමු එතකොට තව තව ටයර් රෝලින් කරන්න තියෙන නිර්මාණ කතා කරගෙන ගියාම අපිට හිතවතුන්ට තේරෙන්නේ මෙච්චර කල් ටයර් ගිනි තිබ්බ අපරාධේ එහෙට මෙහෙට දුන්නේ අපරාධේ නැත්නම් මල් පොජ්ජු වලට කරපු වියදමත් අපරාධ කියලා හිතෙන්නත් පුළුවන් හිතෙන්නත් පුළුවන් අන්න ඒ දේ යලි නොවෙන්න තමයි අද දවසේදී අපි ඔබට මඟ පෙන්වන්නේ ඔබට පුළුවන් නිර්මාණශීලීව ගෙවත්තට එන ප්‍රශ්න ටික හරියට අඳුනගෙන ඒවට සාර්ථකව මුහුණ දෙන්න එහෙනම් අපි අද අපේ නිර්මාණයට යමු සුභාෂ් අනිවාර්යයෙන්ම යමු හොඳයි ගෙවත්ත කියන්නේ නිර්මාණාත්මක අදහස් වලට ඉඩ දෙන්න තැනක් සුභාෂ් මහත්තයා ඔව් අද අපිට තේකක් දෙන්න ඔය හදන්නේ ඔව් තෑන්ක්ස් ඇත්තටම ඔව් මේක අපි කිව්වා අපි කතා කරන්නේ අපේ පුංචි දූලා පුතාලත් අපේ තරුණ තරුණියන්ට නිර්මාණාත්මක බව අගය කරන අයට ගෙවත්තක එන අභියෝග විසඳ ගන්න ඔබට මතකයි දියසීරාව රැඳෙන වතුර එකතු වෙන තැන්වල අපි උසට උසට නිර්මාණ කරා ඒ නිර්මාණවලදී මෙන්න වග මග් එකක් නැත්නම් කල්ටිවේෂන් මග් එකක් චිත්‍රාංග මග් එකක් මෙන්න ටයර් අපත ගිය ටයර් මේක නිර්මාණශීලීව යොදා ගැනීම මේක අපි කියනවා අපි උද්‍යාන අලංකරණයට ලොකු වියදමක් කරන්න ඕන. ඉතින් ගොඩක් අය මේ හින්දා මේක අතපසු වෙනවා. හැබැයි අපිට තියෙන සම්පත් භාවිතා කරලා තමයි මේක අද කරලා තියෙන්නේ. ඒතර අපි උස යොදාගත්තා. ඒක නිවැරදිව කපාගෙන තියෙනවා. බැර ගන්නවන්න කම්බි යොදලා මේක එකිනෙකට එකිනෙකට තද කරගෙන තියෙනවා. ඊට පස්සේ අලංකරණයට ඔබට විවිධ නිර්මාණ විවිධ පාට ගන්න පුළුවන්. මේ බලන්න චිත්‍රාංග මේ හැඬලේ මේකත් මේ ටයර් එකේම බඳ කොටස. මේ බඳ කොටස කපලා තමයි මේ ටයර් එකේ අපේ මග් එකේ මේ කෝපේ හදලා තියෙන්නේ. ඒතර මේ තියෙන බඳෙන් මේක ටයර් හතරක් කල්පවැත්ම ඕන කාලයක් ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි දැන් මේක පුරවනවා. අපි ලස්සන රාබු මග් එකක් හදමු. රාබු මග් එක. මොකද කියන්නේ? හොඳයි. හොඳ අදහසක්. මේ එක ගෙවත් එකට වේල් පහකට විතර සෑහෙන්න රාබු හදා ගන්න පුළුවන්. මග් එකේ රාබු හදමු. සංග දැන් පේනවනේ අපිට ආකාර කීපයකට මේක වගාවට සකස ගන්න අපේ හිතවතුන්ට පුළුවන්. අපිට මේ මග් එක යට ඉඳන් හිස් දැන් තියෙන්නේ. මේ හිස් පුරව ගන්න පුළුවන් අපිට ඇතුළට අපත යන රොඩු බොඩු එහෙම නැත්නම් කැලි කසල වලින් ගන්න සුම්බුන් මේවා මැදට පුරව ගන්න පුළුවන්. තව කෙනෙකුට නිර්මාණාත්මකව පුළුවන් මේ බඳේ සිදුරු විද ගන්න කපා ගන්න තවදුරටත්. කැමති කෙනෙකුට මේ බඳේ සිදුරු විද ගන්න හෝ කපා ගන්න පුළුවන්. එතකොට මේ යට ඉඳන් හොඳ පෝරපස් මිශ්‍රණයක් පෙරෙව්වොත් බඳේ ඉඳ ගන්න පුළුවන්. එතකොට එහෙම බැරි කෙනෙකුට බඳට මැදට සාමාන්‍ය රොඩු බොඩු ටිකක් දාලා උඩ අවකාශයේ විතරක් වගාවට යොදා ගන්න පුළුවන්. වගාවයි නිර්මාණශීලී බවයි දෙකම එකතු වෙන තැනක්. අපි කරේ අපිට පස් ප්‍රමාණය අඩු වෙනින්දා අපි මේ වගා
උඩ ටයරේ පමණක් වගාවට සූදානම් කරනවා. මේ බලන්න මේ පිටපළු ලෑලි යොදලා තිනවා. මේ හිස්තැන් අවකාශ වලට පොල් එළි ආදී තැම්පත් කරලා තින බොහොම දිราගිය පොල් එළි. ඊට පස්සේ චිත්‍රාංග අපි මේකට අපේ බඳුන් මිශ්‍රණය යොමු කරනවා. දැන් ඔයාට මතකයිනේ අපේ බඳුන් මිශ්‍රණය. ඔව්. සාරවත් පස් කොටස් දෙකක්, කොම්පෝස් කොටස් එකක්, 10 යඟුරු කොටස් එකක් මේ විදිහට අපි බඳුන් මිශ්‍රණය හැමීට සකස ගන්නවා. තෝතුනි මගේ මේ අතේ තියෙන රාබු බීජ අපි අපේ මග් එක මේ වෙද්දි සකස් කරගෙන තියෙනවා සබාෂ් මහත්තයා. දැන් අපේ හිතවතුන්ටත් ලොකු ප්‍රශ්නයක් තමයි මේ බීජ හම්බුනහම කොහොමද හිටව ගන්න කියන ප්‍රශ්නේ. දැන් ඔන්න සබාෂ් මහත්තයට පුළුවන් ඒකට උත්තරයක් දෙන්න. හරි චිත්‍රාංග. ඒක තමයි මේ දැන් පොඩ්ඩක් මේ වෙල් මේ මොහොත වෙනකොට අපිට පහසුයි. අපිට මේක හදා ගන්න වෙලාව වෙන්නේ පොඩි අපහසුවක් තියෙන්නේ. කපා කොටා ගන්නකොට බොහොම පරිස්සමෙන් ඒවා කරගෙන නිර්මාණ කරගෙන මේ කම්බි දාරයට බොහොම පරිස්සමෙන් කපා ගන්න තියෙන කරන්න ඕන. දැන් තියෙන ලේසි වැඩි. ලේසිම වැඩි. ඒකට අපි මෙහෙම කරමු. අපි නිකන් පේලි ක්‍රම අයින් කරගමු. අපි හිතමු චිත්‍රාගමේ මැදට රාබු වලයක් එනවා කියලා අපි. හරි. අපි මැදට අඟල් 4ක් අපිට ප්‍රමාණවත්. අහහ. අඟල් 4 කොහොමද අපි? අඟල් 4 මේ තියෙන අඟල් 4. ඕ නැහැ. අපි ඒක අඟල් 4ක් කියලා වෙන. අඟල් 4ක් කියන්නේ සාමාන්‍ය රාබු වලයක් වැටිලා, අලයක් වැටිලා කොළ ටික විහිදෙනකොට අඟල් 4ක් 6ක් යනවා. යනවා. අපි මෙතෙන්දී අඟල් 4ක් හෝ 6ක් වෙන විදිහට මෙන්න. හා. ඔන්න චිත්‍රාංග 1යි, 2යි, 3යි, 4යි, 5යි, 6යි, 7ක් වෙනවා. 7යි. අපි මේ ඒන ත්‍රිකෝණාකාර බව රැකගෙන 7යි, 8යි, 9යි, 10යි, 11යි, 12යි, 13යි, 14යි, 15යි, 16යි, 17යි. ඊට 20ක් හදා ගන්න පුළුවන් අපි. දැන් මේ අපතේ යන්න නරකයි. ඒකයි මම මේ කියන්නේ. ගොඩාක් ගෙවල් වල බීජ ගෙනල්ලා වැඩි මිලකට බීජ ගේනවා. අවසානයේ මේ ඔක්කොම දානවා. නැත්තම් ඒක නාස්ති වෙනවා. අහු වෙන විදිහට දානවා. ඔව් චිත්‍රාංග. දැන් ඔන්න ඔයා දාමුකෝ. මේ නංගල් භාගයක් පමණ මෙහෙම ඔව් මේ බික බීජයක් දාමු. හරි. ඔන්න දාගෙන යමු. අඟල් භාගයක පමණ සිදුරක් තමයි අපි මේ විදගත්තේ. එතකොට ඔබට පේනෝ චිත්‍රාංග මේ අපි මේ සම්පූර්ණයෙන්ම මේ පෝච්චියේ වැස්සේ නැහැ. තව අඟල් 2ක 3ක විතර පොඩි පරතරයක් තියෙනවා. ඒක අපිට වැදගත් වෙන්නේ අපි වහන්නේත් නැහැ මුලින්ම. දැන් අමතකුණත් හොයාගන්න බෑනේ. අපි දාලා අහවර කරමු. චූටි බීජයක් වගේ අතට අහුනොත් ඒකට හොඳ බීජ දෙකක් දාන්න. චූටි බීජ සමහරවිට තියෙන්න පුළුවන්. දැන් මේ රෝස පාටට තියෙන චිත්‍රාංග මේ යම්කිසි ඔදිලිර නාශකයක් තවරපු බීජ මේවා. එතකොට ඒවා අපි හොඳ පිරුණු බීජ අපි මේවා එක සිදුරකට එකක් දාමු. සැකයක් තියෙනවා නම් අපි බීජ දෙකක් දැම්මට කමක් නැහැ. පස්සේ අපි එකක් ඉවත් කරගන්න පුළුවන්. දැන් ඔන්න තහවුරුද? හරි. ඔක්කොම වටනා කියලා තහවුරු. තහවුරු. මෙන්න අපේ පොඩි මැෂින් එකක් තියෙන ඇඟිල්ලෙන් මෙන්න මෙහෙම පොඩ්ඩක් සාදා ගන්න. ওই විදිහට. ගොඩාක් අය මේක බර කාලා තද කරනවා මේ ඇඟිලි ඇඟිලි හුරු වෙන්න ඕනේ මේවට. එතන පුංචි පුතාල දූලත් එක්ක නේද? සෙම් වැඩ. ගෙදර ගෘහණියට මෙන්න එකක් මගේ ඇරලෙන චිත්‍රං. ඔන්න. එක දාලා මේක වහලා. අපි මේක ඊට පස්සේ වතුරවත් ගන්න. ඔක්කොම හරිනේ? හරි. මේක මෙහෙම ගිහිල්ලා සතියක් විතරනකොට සේර පැල වෙනවා. එතකොට අපි හැදෙන්න ඉඩ දෙනවා. පස්ලම් කරනවා අපි ඒවත් බලමු. මෙන්න ලස්සන අපතේ ගිය ටයර් අද වෙනකොට වගා ටයර් නැත්තම් වගා මක් ඊට පස්සේ සතියකින් රාබු මක් එකක් රාබු මක්. ආහාට. ඒතර මේකේ අල 20ක් කියන්නේ ඔබේ වේල් අල 4 ගන්න ගැලෙව්වත් වේල් 5ක්. වේල් 5ක්. පොඩි කුඩා ගෙදරකට. එතකොටනේ ඔබ මේ අත්විඳේ ඔබේ ගෙවත්තේ ප්‍රශ්නවලට තියෙන නිර්මාණශීලී උත්තරය. ඒ නිර්මාණශීලී උත්තරය අත්හදා බලන්න තවත් නිර්මාණාත්මක බව ඔබේ දැනුමත් එකතු කරලා වැඩි දියුණු කරගන්න එක ඔබට බාර දෙයක්. අපි සෝදානම් මේ විරාමෙන් අනතුරුව තවත් මේ වගේම අපූර්ව නිර්මාණයක් ගැන ඔබට කියන්න. ඊට කලින් සෝදානම කෙටි විරාමයක් ලබා ගන්න. ග්‍රාමීන අනතුරුව නැවතත් අසිරිමත් ගෙවත්ත සමගින් ටයර් කිව්වහම ටයර් එකක් පාවිච්චි කරලා ගෙවත්තේ මොනවා හරි වගාවක් කරනවා කිව්වහම හැමෝම කරන්නේ බොහෝ වෙලාවල් වලට ටයර් එක බිමින් තිබ්බා පස් ටිකක් පිරෙව්වා මොනවා හරි හිටෙව්වා. හැබැයි අපි හැමදාම ඔබට කියලා දෙන්නේ ඊට වඩා වෙනස් ක්‍රම ගණනාවක් තියෙනවා. දැන් සූදානම් ගන්නේ මේ වගේ තවත් ක්‍රමයක් ගැන කතා කරන්න සුභාෂ් මහත්තයා. කෞචිත්‍රාංග අපි අතරම වැඩ කරමින් නිමාවක් නැතුව තාම තියෙන්නේ. අපි ඒ වුණාට අපි අත්දැකීම් අපි හිතුවතුන්ට දෙන්න ඕනේ. අපි දන්නවා මේ බිම ගැටලු තියෙන අය ගොඩක් ඉන්නවා. ඒ වගේම ටයර් වල නිර්මාණාත්මකව අඳුන ගන්න බැරුව අර ඔයා කිව්වා වගේ නිකම් බිම තියලා පස්පුරල කරන අය ඉන්නවා. අපි ඒගොල්ලන්ට කියමු වගාත් එපාවා.
තෙපාවක් මේ බලන්න අපි කණු තුනක් යොදලා තියෙනවා චිත්‍රාංගම බලන්න මේකට සාමාන්‍යයෙන් ලී දඬු හෝ වරගන්න නැත්නම් ඔය අපත යන පිටපළු කැබලි හෝ මේක සාමාන්‍යයෙන් අපි සකස ගන්නකොට සමාන උසකින් තෙපාවක් ආකාරයකට රඳව ගැනීමේ හැකියාවක් චිත්‍රාංග මෙතන තියෙනවා හරිද එතකොට අපිට භූමියේ ගැටලුවක් එන තැනක භූමියේ ගැටලුවක් එන ඕනම විටක අපිට මේ විදිහට අවශ්‍ය කරන දැව දඬු නැත්නම් වෙනත් දේවල් ඔස්සේ මෙන්න රඳවන්න පුළුවන් ආධාරකයක්. හරි. මේක විවිධ විවිධ ආකාරයට අපේ හිත උතුන හදා ගන්න පුළුවන්. මේක පොළවේ ඉඳන්න පුළුවන්. මේක තැනින් තැනට ගෙනියන්න හදා ගන්න පුළුවන්. මෙතනින් වැර ගන්න ගන්න ලනුපට භාවිත කරන්න පුළුවන්. නැත්නම් වෙනත් ව්‍යුහයකට හදා ගන්න පුළුවන්. උස වැඩි කර ගන්න පුළුවන්. මෙතනට ලෑල්ලක් යොදා ගන්න පුළුවන් චිත්‍රාංගමේ. මේ විවිධ නිර්මාණ අපිට කරන්න පුළුවන්. ඒක තියෙන්නේ අපි කරනකොට අපේ මතුවන නිර්මාණශීලී අදහස් වල. අදහස්. ඒතර මේ ඔක්කොගෙම අපිට තෙපා වගා සංකල්පය දෙන්න පුළුවන්. අපිට මේක කුඩා දෙයක් වෙන්න පුළුවන්. හැබැයි මෙතන එක වේලකට කංකුම් වෙන්න පුළුවන්. මේ වගේ අපි හදුව චිත්‍රාංග 100ක්. මේ වගේ 10ක්. එතකොට ඔබට ඒ අස්වැන්න රටට. ඉතින් අපේ හිතවතුන්ට අපි මේ තියෙන්නේ ටයරේ මේ තියෙන තෙපාවට භාවිත කරලා ලී දඬු තුන. අපි මේ යටට චිත්‍රාංග රඳවලා තියෙන්නේ පිටපළු ලැලි. එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් සාමාන්‍යයෙන් තහඩුව මොන හරි ඔබට තියෙන දෙයක්. ඊට පස්සේ අවශ්‍ය කරන පස් මිශ්‍රණය පුරවලා අපිට මේක භෝගයක් වගා කර ගන්න පුළුවන්. හොඳට අවුව තියෙන තැනකට දැම්මොත් මේකට අපි වර්ණ ගන්නවා තව මොහොතකින්. ඊළඟ පාර අපි පෙන්වන්නම්කො චිත්‍රාංග. එතකොට මේක වර්ණ ගන්නවා කියන තවත් අලංකරණයක්. එතකොට මේ දඬුත් වර්ණ ගන්නන්න පුළුවන්. ඔබට කැමති විදිහකට යන්න පුළුවන්. ඉතින් අපි මේකත් අද මොන හරි ඉඳමු. හොඳයි. අපි මේවනේ අපි වගා කටයුතු කරමින් යා යුතු දේව. අපි මේකට අපේ දිරාගිය හොඳින් දිරාගිය කාපනික පොහොර තිනවා. දැන් මේක සාමාන්‍ය ආකාරය. අපේ සාමාන්‍යයෙන් අපිට භාවිත කරන්න පුළුවන් ක්‍රමවේදෙම තමයි මෙතන තියෙන්නේ. හැබැයි මේක මේ මූලික නිර්මාණය අපේ හිතේ ඇඳිලා මේක වගාවක් වගා ව්‍යුහයක් බවට පත් කරගන්න ඕන කියන සංකල්පේනේ අපේ හිතවතුන්ට ප්‍රමාද. අපි ඒක තමයි ජයමග ඔස්සේ කියලා දෙන්නේ. මෙන්න අපත යන දේ ජය ගන්න පුළුවන් ක්‍රම. අපි මේක චිත්‍රාංග දඬු ඉහින්නේ අපත යන විදිහට පැල කරන්නේ. අපි කපා ගමු. මෙන්න පුරුක් දෙකක් තියෙනවා. මෙන්න පුරුක් දෙකක්. මෙතනින් තමයි මුල අදි ගහදා ගන්න ඕනේ අපි. මෙතනින් මුල එනවා. ඔන්න මේක තියෙනවා නැවත දණ්ඩක්. මෙන්න අපි එතනට එකකට ලෑස්ති කරගත්ත රිකිල්ලක්. එක මේ දණ්ඩේ චිත්‍රාංග මෙතන බටයක් තියෙන්නේ මේ. මේ බටේ කොටස අපි ඉවත් කරමු. මෙතනින් මුල් ඇද ගන්න ලේසි පරෝයක්. මෙන්න අපි එතනට භාවිත කර කිනිත්තක්. මෙන්න. මෙන්න එක සිටුවන ආධාරක පොඩි බම් මිටියක් මිටියක් දැන් මේක එක එක ඉඳලා චිත්‍රාංග අපිට අර ඉක්මනින් කඩිනමින් මේක ගන්න බෑ හරිද නැත්තම් කල් යනවා අපේ හිතවතුන්ට මේක ටිකක් ගෙවතු ගාව නිකම් ප්‍රමාද වෙන ගතියක් තේරෙනවා නැත්තම් ලස්සන නැති වෙනවා ඔන්න දැන් කීයක් අවද ඔයාට දෙකයි ඔන්න තුනයි තුනයි මේ ඔක්කොම මේ විදිහට පිළිල කරගත්තොත් මේක ලස්සන නැත්තම් හරි අපිලිවෙල බවක් ඇති වෙනවා කීයද හතරයි ඔන්න මේ බලන්න පඳුරු පහකට අපි ලෑස්ති කරන්න චිත්‍රාංග මේ පඳුරු පහ කියන්නේ අනිවාර්යයෙන්ම වේලක් පිරිමැහෙනවා වේලක් පිරිමැහෙනවා මෙන්න මැදට එක පඳුරක් හරිද ඊට පස්සේ වටේට බොහොම අලංකාරවත් විදියට පඳුරු පහ අපි දැන් නිර්මාණය කරමු ඔන්න බලන්න හරිද හිතන්න මේක දණ්ඩකින් අපිට රිකිලි 3-4ක් කොහොම ලස්සනට ඉඳනවා ඕන් බලන්න මෙන්න බොහොම පහසු වගා ක්‍රම නිර්මාණශීලී වගා ක්‍රම ලස්සනට අපිට පුළුවන් මේක තේපාවට වතුර දාන්න. දැන් ඔයා හිතන්නකෝ පුංචි දූලා පුතාලා කෘෂිකර්මයෙන් ඈත් වෙච්ච පළ විපාක මගේ මව් රටේ තිනවනේ. බීජ ටික අඳුනන්නේ නැහැ, වගාවට එන්නේ නැහැ. හැබැයි ලෝකේ වෙන රටකට ගියොත් ෆාම කියන්නේ ගොවියා කියන්නේ දවැන්ත චරිතයක්, ධනවතා. හැබැයි අපේ මානසික බෙලහීනතාවයකින් අපි අපේ ජය හොයාගෙන නැහැ. මේ සංකල්ප ඔස්සේ තමයි චිත්‍රාංග අපේ මේ එන්නේ නැති චුන් පුංචි දූල පුතාලව ගන්න තියෙන හොඳම දේ. ටයර් එකක් තියෙන පුතේ අපි මේ හදමු තේපාවක්. ලී දඬු කපලා මැනලා ඒක පොලොට ඉඳලා සවිබර ගන්නලා සමමිතිය පරිදිය පරිමාව මිශ්‍රණය වර්ණ ගැනීම මේ පාඩම් සරල වුණාට පෙනුමෙන් ගැඹුරු දෙයක් මේ තුල තියෙනවා. අද මාතෘකාව ටයර්. දැන් ඔබට ලොකුවට ටයර් හොයාගන්න විදිහකුත් නැත්නම් තියෙන සීමිත ප්‍රමාණයේ ටයර් නම්
ඊළඟට පස් මාධ්‍ය සපයා ගැනීම දුෂ්කරයි නම් ඒ වගේම ඉඩකඩ ප්‍රශ්නකුත් තියෙනවා නම් ඒකටත් තියෙනවා විකල්පයක්. මේ සුභාෂ් මහත්තයා ලෑස්ති වෙලා ඉන්නේ ඒ වගේ වැඩකට. ඕහ් චිත්‍රාංග දැන් ඔබට පේනවා මේ ටයර් එක භාගයක් නෙමෙයි තියෙන්නේ. ඒක ටයර් එකමාරයි තියෙන්නේ. හ්ම්. يعني ටයර් තුනක් ගත්තාම නිර්මාණ කීපයක් කරන්න පුළුවන්. ඔව්. ඒතර ඔයා කියන දේ හරි. අපිට සමහර අයත මේක නැහැ. ඒතර මේක භාවිතා කිරීමේ පහසුවක් තියෙනවා. ඒතර අපි භාගය කපලා තින්නේ. අපිට චිත්‍රාංග පේනවා මේකේ සිදුරු යොදලා තියෙනවා. අපිට ජල සම්පාදනය කරාම වැඩිපුර වතුර ටික බහිනවා. ඒ බහින්න තී ළඟ පීලට. ඉතින් මේකට වැර ගන්නන්නේ යොදා ගන්න විශේෂයෙන්ම තංගුස් නූලක් නැත්නම් වාය එකක් කම්බියක්. මොකද මේක ලනු හෝ නයිලෝන් නූල් දැම්මොත් මේකට ශක්තිය මදි වෙනවා. කාලයක් යද්දී දිරලා කඩන් වැටෙනවා. දැන් මේකට ශක්තිමත් කම්බියක් නැත්නම් කෝටඩ් කම්බියක් නැත්නම් එහෙම නැත්නම් මේ වගේ තංගුස් ශක්තිමත් යොදා ගන්න. ඔබට පේනවා සිදුර විදලා තිනවා. මේක හිර කරන්නේ මේ ගැටෙන්. හිර කරන්නේ මේ ගැටේ භාවිතයෙන්. එතකොට අපි නූල සමාකාරව බෙදමින් අපිට අවශ්‍ය පරතරය තබා ගනිමින් තමයි අපි ගැට යොදන්නේ. ඒතර නැවත රඳවා ගන්නේ ඒ ගැටේ මතු පිට. එතකොට මෙතෙන්දී ඔබට පේනවා තනි නූල භාවිතා කරේ. ඒක තද කරගත්ත. ඒක ගෙනාව ගැට දෙකකට සමාන දුරකින් ඊළඟ පීල්ල ගෙනල්ලා තද කරා. මේ විදිහට ඕන තරම් උඩට උඩට යන්න පුළුවන් චිත්‍රංග. ඉතින් මේක මෙහෙම පෙවුනට මේකේ පොඩි ගැඹුරක් බර බවක් පේනවා. හැබැයි හරියට කරගත්තොත් ඒක අපහසු වෙන්නේ නැහැ. मल वर्ग की वर्ण गण विविध वर्ण अभी वर्ण गण ला नील रत्त वर्ण गण पुलवा अलंकारी गण पुलवा हरी मिरी पल या मेतन मे उसे प्रमाण අපි පොදුවේ භාවිතා කරන වරින් වරේ වෙනස් කරන අපහසුවින්ද පලා වර්ගත් මිරිස් පැලයක් නැත්නම් ඔයාලට ගෝවා පැලයක් උනත් හදාගැනීමේ හැකියාවක් තියෙනවා. අපි එහෙනම් ඒකත් අද පුරවලා ආවර කරගමු. මේ විදිහට බොහොම පහසුවෙන් අපි රස මිශ්‍රණය යොදා ගන්නවා. ටයර් එකේ තව අපිට බර ටයර් එකේ කට්ට අඩු කරගත්තොත් පළල අඩු කරගත්තොත් තව භෝගය යන්න පුළුවන්. ඒ කියන්නේ චිත්‍රාංග මේක මේ වගේ කෑලි යොදාගත්තොත් තව පීලි ගන්න තවත් හදමින් යන්න පුළුවන්. ඔන්න ඔබට පේනවා දැන් ඩෙංගු මදුරුව බෝ වෙන්නේත් නැහැ. විශේෂ ප්‍රශ්න ඇති වෙන්නේත් නැහැ. අපිට තව මිශ්‍රණය පුරවලා මේක හදා ගැනීම හැකියාවක් තියෙනවා. එතකොට අපි මොනවද කරන්නේ? මොනවද දාන්නේ? අපි මුලින්ම උඩට පහලට වැක්කිරන දේ දාගමු. පහල ටිකට. අපිට බොහොම පහසුවෙන් අපිට gedara dure නිතරම ඕන වෙන දේක් තියෙනවා. මෙන්න කොටුකොල. මේ පීල්ලේ මේක රඳව ගන්නවා. ඊළඟට निर्मूल्य टिकमु चित्रांग एक देवन राम करम मे विधि अभी दावके खाली मत कल तीन मे मूल्य तेन इन्नपी एक सुदान करगत मे दावके मेक पंदर दाल हेदेन चित्रांग अट पोहर उदाहरण पहास गोम गुटिक दान हरिम पहास मुखद पील अक्ति पील दस अपत्या निन्ने मे पील तुल मे पोहर टीक अल्लांग इन अदर अभी अभी पणुदीर मिश्र कर मेकट अपीट पुल भूम पहासी वक्र හරි ඊළඟට අපි ගමු නිර්මුල්‍ය ටිකක් ඒකෙත් අපි රිකිලි දඬු කපා ගන්නකොට ගෙවතු වගාවකදී අපි මේ දළු වලින් කපා ගන්න තරමට අපිට වගාව පහසුයි ඔන්න එක රිකිල්ල මොකද එහෙම්මම දළු දානවා විතර වගා කාලේ ඉක්ම විශේෂයෙන්ම දණ්ඩ දැම්මයන් පස්සේ අපිට වෙන ගැටලුවක් දණ්ඩ රිකිල්ල බවට මුල් අද්දගෙන ඒක තමයි දණ්ඩ බවට පත් වෙන්නේ නැත්තම් දණ්ඩෙන් නව රිකිල්ල කෙන්න ඕන හැබැයි රිකිල්ල මින්දුයන් පස්සේ අපිට එහෙම්මම රිකිල්ල පැලවෙන දෙන්න චිත්‍රාංග අපි අවස්ථා තුනක් භාවිතා කරමු මෙයාලට. ඔන්න චිත්‍රාංග ගෙදරට මොන හරි නේද අපිට කොළපලාවක් ඕන වෙලාවට වගා පිල්ල ගාවට ආවා. එලා ගන්න. කතරගින් මේ ටික කපා ගත්තා වර්ග කීපයක් අපිට ලෑස්ති කරගත්තා. මේවා අපි ඉඳගමු. නිවිති ටික දාමු චිත්‍රාංග. දැන් බලන්න උඩට අපි යොදනවා. අපිට මේක රඳව ගන්න පහසු තියෙනවා. ඒ රඳව ගැනීමේ පහසුව තියෙනවා. අපිට ඉඩ පරතරය තියෙනවා. මේ භෝගය යොදනවා. ඉතින් මේ චිත්‍රාංග අපිට බොහොම පහසු වගා නිර්මාණ. ඉතින් සමහර වෙලාවට මෙවැනි කොළ දෝතක්වත් බැරි කොළ දෝතක්වත් හොයාගන්න බැරි අපේ හිතවතුන් ඉන්න පුළුවන්. මේ කොළ මිටක් හදාගන්න සරල ක්‍රම ඕන තරම් තියෙනවා. මේවා වහ වහ ඔබේ ගෙවත්තේ සකසන්න, හදන්න, වගන්න, වාවල පළදාව භුක්ති විඳින්න. හිතවතුනි ඔබට ජලය සපයා ගැනීමත් සමහරක් වෙලාවල් වලට ගැටලුකාරී තත්ත්වයක් වෙන්න පුළුවන්. බලන්න මේ තුල පීල්ලෙන් පීල්ලට වතුර බින්දු බින්දු වැටෙනවා. ඉතින් මේ විදිහේ විවිධාකාරයේ උපක්‍රම අත්හදා බලන්නට ඔබට හැකියාව තියෙනවා. තවත්
ඒ වගේම නිර්මාණයක් ඔබට සමීප කරන්න දැන් අපි සූදානම්. ඉවත් ඔබට සතුට ගෙනෙන තැන. ඒ වගේම ඔබේ ආර්ථිකයට පවා විශාල සහයෝගයක් ගෙවත්තෙන් දක්වනවා. ඒ ගෙවත්තේ තියෙන නිර්මාණශීලී බව වැඩි කර ගැනීමට අපි හැමදාම වගේ ඔබට මඟ පෙන්වීම සිද්ධ කරනවා. දැන් අද අපි මූලිකව කතා කරන්නේ ටයර් ගැන. ටයර් ආශ්‍රයෙන් කොහොමද ගෙවත්තට ටයර් උපයෝගී කරගන්නේ කියන කාරණාව. අපි අන්තිමටම සූදානම් වෙන්නේ අද සුභාෂ් මහත්තයා ඔබට මඟ පෙන්වන්න සූදානම් වෙන්නේ. ලස්සන නිර්මාණයක් කරන්න. සුභාෂ් මහත්තයා. ඔව් හරි චිත්‍රංග. අපි අපි කතා කරගෙන ආපු මාතෘකාව ඔස්සේ යනකොට අපිට විවිධ විවිධ හැඩතල මතුවෙනවා. දැන් කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. අපි තව එකක් අද කොටසක් කරමු. අපේ හිතවතුන්ට පොඩි බලාපොරොත්තුද මේවා හදන්න. දැන් කලමන එකතු කරගෙන අවුරුද්ද අවසානයේ ඊළඟ අවුරුද්ද වෙනකොට මේ වගේ දේවල් හදලා හොඳ වගාවකට අවශ්‍ය කරන පෙරහුරුව තමයි අද දෙන්නේ. එතකොට චිත්‍රංග මේ බලන්න මේ ටයරය නෙළුම් මලක් බවට පත් කරලා මේ තියෙනද. මේ මොහොතේ මේක නෙළුම් මලක්. දිගු කාලීන නෙළුම් මලක්. ඒ කියන්නේ මල් පෝච්චක් ඉල්ලීතුත් දිරන් නැති කැඩෙන් නැති නැවුම් දෙන සෑහෙන කාලයක් තියෙන පුළා වගා පෝච්චියක් වගා බඳුනක්. ඒතර මේක අපි කොහොමද මෙවැනි නෙළුම් මලක් බවට පත් කරගන්නේ කියන එක මෙන්න කතා කරමු. මේක හදා ගන්න ආකාරය චුට්ටක් මතක් කරගමු. මේ විදිහට චිත්‍රාංග අපිට තියනවා කියලා හිතමුකෝ ටයර්. මේකට සාමාන්‍යයෙන් ඝනකමම අඩු ටිකක් කැපෙන සුළු මට්ටමේ තුනී ටයර්න වඩා හොඳයි. අපි සලකුණු හතරක් දැම්ම කියලා හිතමු. හරි. ඒ සලකුණු හතරට අපි පෙති යොදාගත්ත කියලා හිතමු. අපි මේ විදිහට ඒ ටයර් එකේ හැඩය අනුව මේක ත්‍රිකෝණ ආකාරයට වෙන්න පුළුවන්. මේ පෙති හතරක් අපි යොදාගත්ත කියලා හිතමු. හොඳද? දැන් පෙති කීයක් ආවද? හතරයි. ඊට පස්සේ නැවත වතාවක් අපිට ඔබට පේනවා මේ මැදින් පේනවා තව පෙති හතරකට ඉඩක්. අපි නැවත ඒ දෙක එකතු කරගන්නවා මේ විදිහට. ඔන්න අර පෙති හතර මැද්දෙන් තව පෙති හතරක් එනවා. ওই විදිහට. දැන් 1 2 3 4 5 6 7 8යි. පෙති 8ක රවුමක් තමයි මේ ගොඩ නැගුණේ. ඒතර මේක අපි මේ කපා ඉවත් කරන ධාරයේ ඔබ දන්නවා මෙතන ඝනකම කම්බි තට්ටුවක් තියෙනවා. මේ කපන්න හරිය අපහසුයි. ඒතර අපි මේ කොටසින් මෙන්න මේ කොටසත් එක්ක ඉවත් කර ගැනීමට මේ අවශ්‍ය කරන මේ කම්බියත් එක්කම ඉවත් කර ගැනීම බලාපොරොත්තු වෙනවා. එතකොට මේ බලාපොරොත්තු වෙනකොට මේ කොටසින් කම්බිය තියෙන්න මැදින් කපා ඉවත් කිරීම කරගන්නවා. එතන මේක අපිට තවදුරටත් භාවිත කරන්න පුළුවන් අපේ ලස්සන වේදිකාවක් නැත්නම් මල් පෝච්චක යටක තියන්න. ලස්සන නිර්මාණයකට මේක හැඩතලයක්. එතන මේ විදිහට අපි පරිස්සමින් මේක කපා ඉවත් කරගෙන සකස ගත්තාන් පස්සේ මෙන්න මේ ව්‍යුහය අපිට සකස ගැනීම හැකියාවක් තියෙනවා. මේ ව්‍යුහය සකස ගැනීම හැකියාවක් තියෙනවා. ඔබට පේනවා මල් පෙතියට මේ තියෙන මේ විදිහට කපා ඉවත් කරපු කොටස. මේ තියෙන ටයරේ සම්පූර්ණ ටයරේ මේ කපා ඉවත් කර කොටස. මෙන්න තියෙනවා අපිට මල් පෙති ආකාරයේ ව්‍යුහය. මේකෙත් අපිට මේ විදිහටම වගා කටයුතු කරන්න පුළුවන්. හැබැයි මේක ලස්සන ගන්න චිත්‍රාංග මේක අපි කන පිට හරවනවා. මේ වගේ. ඔව් මේ වගේ කන පිට හරවනවා. දැන් අපි හරවලා පෙන්නන්න. කන පිට හැරෙවෙන පස්සේ ලස්සන නෙළුම් මලක් බවට මේක පත් වෙනවා. ඉතින් මේවා ගොඩක් අය කරන්න දන්නේ නැහැ. සමහර අය ටයර් තියනවා. සමහර අය මේවා නිර්මාණශීලී නැහැ. මේ අද වැඩසටහනෙන් බලාපොරොත්තු වෙන්නේ දන්නේ නැති අයට දැනුම දෙන්න, ටයර් තියනට නිර්මාණ කරන්න, නිර්මාණශීලියට වවන්න උගන්නන්න, වවන්න බැරියට නිර්මාණශීලී වෙන්න. ඔක්කොම සම්මිශ්‍රණයක් කළා ලබන අවුරුද්ද වෙනකොට මේ හැම දෙයකම වගා කටයුත්තකට අවශ්‍ය කරන දැක්ම ජය මග පෙන්වන්නේ මේ මේවා ඉවහල් වෙයි. අසිරිමත් ගෙවත්තක් පැහැදිලිවම නිර්මාණය කරගන්න පුළුවන්. පැහැදිලි.
දැනුමයි හැකියාවයි ඒ වගේම නිර්මාණශීලීත්වයයි මේ සියල්ලක් එකතු කරාම අවසානයේ මේ වගේ නිර්මාණයක් ලබා ගන්න පුළුවන්. එතකොට දැනෙනවා ලොකු සතුටක්. ඒ සතුට තමයි අසිරිමත් ගෙවත්ත තුල ඔබ ලබා ගන්න වටිනම දේ බවට පත් වෙන්නේ. ඉතින් අද දවසේදී අපි සෝදානම් වෙන්නේ අසිරිමත් ගෙවත්ත නිමාවට පත් කරන්න. මෙහෙන් ස්තුතිය සුභාෂ් මහත්තයා. සහ අපි ප්‍රාර්ථනා කරනවා එළඹෙන වසරේ සියලු කඩකටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා. සුබ අලුත් අවුරුද්දකට සුබ නව වසරකට සුභාශිංසන ක්‍රමෙන් සමුදෙනවා. සුබ අලුත් අවුරුද්දක්. ඒ වගේම අපි ඔබටත් ඒ ප්‍රාර්ථනාවම සිද්ධ කරනවා 2023 නව වසරේ කෘෂි පුනරුදයකට ඔබේ සිත් එකතු කරගන්න. සිළු දිනාම කැපවීමෙන් වැඩ කරමු. ඔබට පුළුවන්. අපි හැමතිස්සම කියන්නේ කරන්න පුළුවන් දේවල්. මේ කරන්න පුළුවන් දේවල් ඔබට පුළුවන් කරලා අපිට එවන්න 0.7.0.666.11 අපේ WhatsApp අංකයට එවන්න ඡායාරූපයක්. එහෙනම් එළඹෙන නව වසරේදී ඒ කෘෂි පුනරුදය ගෙවත්ත තුළින් වඩාත් සාර්ථකව කරගන්න සියලු දෙනාටම අපි ආරාධනා කරනවා. ඔබට ජය.